पावा प्रधान पावा पूर्त देखा प्रलंबर चेदने वीम पूर्त देखा प्रलंबर चेदने वीम पूर्त देखा प्रलंबर चेदने वीम හරිදරමයි වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදන වීම ගැන කතා කරන්න හදන්නේ මෙන්න මේ වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදන වෙනවා කියන්නේ මෙන්න මේ වෘත්ත දෙකක් ඡේදන වෙනකොට මෙන්න මේ වෘත්ත දෙකක් ඡේදන වෙනකොට මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය එක ඡේදන ලක්ෂ්‍ය ආ කේන්ද්‍රයයි මෙන්න මේ යාකරන රේඛාව මෙන්න මේ සාධන කෝණයට කියනවා ඡේදන කෝණය මෙන්න මේකට කියනවා ඡේදන කෝණය කියලා प्रलंबव ඡේදනීය වේනම් අපිට තියෙන සම්බන්ධතාවය තමයි r1 වර්ග ධන r2 වර්ග සමානයි t වර්ග වෙනවා. ඔන්නම ප්‍රකාශනයක් තියෙනවා. r1 වර්ග r2 වර්ග සමානයි t වර්ග කියලා ලැබෙනවා ප්‍රලම්භව ඡේදනීය වේනම් කියන මේක. හරිද නමයි මේ ටික ලියා ගන්න මාත් එක්ක නෙමෙයි දැන් ලියා ගන්න पूर्त देखा प्रलंबव छेदने वेना आर वन वर्ग धन आर टू वर्ग समान है डी वर्ग वे पट में क्लियर है उन लोगों का ना पूर्त देखा प्रलंबव छेदने वेना से लग गया बोले तो ना तो मितना दी मार्क का वतामाएं x1 සම සමාන x වර්ග ධන y වර්ග ධන 2g1 x ධන 2f1 y ධන c1 සමානයි බිඳුව ඒ කියන්නේ x1 සමානයි බිඳුව වෘත්තය හා x2 සම සමානයි x වර්ග ධන y වර්ග ධන 2g2 x ධන 2f2 y ධන c2 සමානයි බිඳුව ඒ කියන්නේ x2 සමානයි බිඳුව වෘත්ත දෙක එක වෘත්තයක කේන්ද්‍රයේ y කණ්ඩායම ධන අනිත් වෘත්තයේ වැඩි කිරීම අනිත් වෘත්තයේ කේන්ද්‍රයේ y කණ්ඩායම සමානයි වෘත්ත දෙකේ නියත පද දෙකේ එකතුව ඔන්නක තමයි තියරිය වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදන වෙනවා නම් දෙක වාරයක් ඍණ g1 ඍණ g2 ධන දෙක වාරයක් ඍණ f1 ඍණ f2 සමානයි c1 ධන c2 a කියන එක තමයි මේක ප්‍රලම්භව ඡේදන වීමට අවශ්‍යතාවය පැහැදිලිද ළමයි මේ වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදන වෙන්න අවශ්‍යතාවය තමයි මේ ඊට පස්සේ අපි බලමු එක කොහොමද ඔප්පු කරන්න කියලා මෙන්න මේ වෘත්ත දෙකක් තියෙනවා මේ වෘත්තය x වර්ග ධන y වර්ග ධන 2g1 x ධන 2f1 y ධන c1 සමානයි ඒ කියන්නේ x1 සමානයි මේ වෘත්තය x වර්ග ධන y වර්ග ධන 2g2x ධන 2f2y ධන c2 සමානයි බිඳුව එහෙම නැත්නම්
H2 සමානයි. මේක වෘත්තයේ කේන්ද්‍රක අණ්ඩාක ඍණ G1 ඍණ F1. මේ වෘත්තයේ කේන්ද්‍රක අණ්ඩාක ඍණ G2 ඍණ F2. ඔතන මේ ඡේදන කෝණය මේ අංශ 90ක් වෙනවා ප්‍රලම්භව ඡේදනවා නම් R1 R2 මෙහෙම D කියලා එනවා C1 C2 අතර දුර. ඔතන මෙතන R1 කියන එකේ අගය මේ වෘත්තයේ කේන්ද්‍රය G1 වර්ග ධන F1 වර්ග ඍණ C1 ගේ වර්ගමූලය මාපා. R2 කියන්නේ G2 වර්ග ධන F2 වර්ග ඍණ C2 ගේ වර්ගමූලය මාපා. D කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර. මේ කරින මේක ගත්තාම මේක යගේ ධන වෙනවා d සමානයි g1 ඍණ g2 ගේ වර්ගය ධන f1 ඍණ f2 ගේ වර්ගයේ වර්ගමූලය මාපා මෙතන වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදනය වේ නම් වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදනය වේ නම් මොකද වෙන්නේ R1 වර්ග ධන R2 වර්ග කියන්නේ D වර්ග වෙනවා ත්‍රිකෝණයේ අනුයි පැත්තක සම්බන්ධතාවය දන්නකොට R1 වර්ග ධන R2 වර්ග සමානයි D වර්ග R1 වර්ග කියන්නේ G1 වර්ග ධන F1 වර්ග ඍණ C1 ධන G2 වර්ග ධන F2 වර්ග ඍණ C2 සමානයි D වර්ග මේක වර්ග කරනවා මට වෙලාව ඉතුරු කර ගන්න මේක වර්ග කරනවා කියන ප්‍රසාරණය කළ වර්ගමූල ලකුණ ඇති වෙනවා g1 වර්ග ඍණ 2යි g1 g2 ධන g2 වර්ග ධන f1 වර්ග ඍණ 2යි f1 f2 ධන f2 වර්ග g1 වර්ගද d1 වර්ග කැපෙනවා g2 වර්ගද g2 වර්ග කැපෙනවා f1 වර්ගද f1 වර්ග කැපෙනවා f2 වර්ගද f2 වර්ග කැපෙනවා මේ පද ඔක්කොම මේ පැත්තට ගෙනාවා 2යි g1 g2 ධන 2යි f1 f2 C1 ගන්න C2 කියන පැහැදිලිද? එහෙම ප්‍රකාශනයක් වෙනවා. එතකොට දෙක වාරයක් G1 කියන්නේ ඍණින් වැඩි කළා ඍණ G1 ඍණ G2 ධන දෙක වාරයක් වෙන්නේ F1 ඍණ F2 සමානයි C1 ගන්න C. ඔන්නෝම වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදනය වෙනකොට ඒකට අවශ්‍යතාවය අපිට ලස්සනට එනවා. ඒ කියන්නේ වෘත්ත දෙකක් ඡේදනය වෙනවා කියලා දීලා තිනවනේ ඒක ප්‍රලම්භව ඡේදනය වීමට අවශ්‍යතාවය මෙන්න මේ විදිහට දක්වනවා මේක තමයි වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදනය වෙන්න අවශ්‍යතාවය මේක මතක තියාගන්න ඕන ළමයි සාධනය කරන්න කිව්වොත් මේ විදිහට සාධනය කරලා පෙන්නන්නත් ඕන පැහැදිලිද ඉක්මනට ලියාගන්න මේක වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදනය වීම කියන ළමයි වැදගත් කීලියක් ඒ කියන්නේ මම පාස් ටේපර් එක මේ ප්‍රලම්භව ඡේදනය කියන එක ගොඩක් වෙලාවට අහලා තියෙනවා ඉතින් මේක ගොඩාක් වැදගත් කෙනා පාන පාස් පේපර්ස් ගණන් වල ගොඩක් වෙලාවට 2011 කලින් පාස් පේපර්ස් ගණන් වල ඔක සාධනය කරන්න කියනවා වාර්තා කරනවා හැබැයි මේක කාලෙදි 2010 18 19 කාලෙදි සරලිකාවයි වෘත්තයයි එකම දාන ඇතුළට එනකොට ඔබට පේනවා සාධනය කිරීම ගොඩක් දුරට අඩු වෙලා ගාන ඇතුළේම තමයි හදාගෙන යන තියෙන්නේ. මේ හදාගෙන යද්දි සමහර ලාවට සාධනය කිරීම කියනවා. එහෙම නැත්නම් එකපාරටම ප්‍රමේයයන් සාධනය කිරීම කියන එක දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම හැමදාමත් කියනවා වගේ ප්‍රමේයයන් සාධනය කිරීම දෙන්නේ නැත්te ළමයි. මේ සාධනය කිරීම අමාරු නිසා නෙමෙයි. ප්‍රමේයයන් සාධනය කිරීම දෙන්නේ නැත්te. මේ සාධනය කිරීම ලේසි නිසා ඕනම ළමයට ගෙදරදී කටපාඩම් කළා දැන් ඕක එකපාරටම එක්සෑම් එකෙන් දුන්නොත් සමහර ළමයි ඕක කටපාඩම් කරගෙන ගිහිල්ලා එහෙමම ලියනවා. එතකොට ඉතින් අර කටපාඩම් කරලා ඉංජිනේරුව වෙන උත්සාහ කරන ළමයින්ට ඒක ලේසි අනිත් ළමයින්ට අමාරුයි. ඒක නිසා තමයි සාමාන්‍යයෙන් දැන් යනකොට අර එකපාරටම තියෙදි දෙන්නේ නැත්තේ. එහෙම දුන්නත් ඕකට පිටු භාගයක් විතර ගියා කියලා ලකුණු 30ක් 40ක් වෙන්නේ නැහැ. උඩින් ලකුණු 15යි දෙන්නේ. සාධනය කරන්න දුන්නා ওই හැම ස්ටෙප් එකකටම R1 හොයන්න වෙනවා කියලා R2 හොයන්න කියලා D1 හොයන්න කියලා එහෙම දෙන්නේ නැහැ ওই විදියට සාධනය කරන්න දුන්නා හැබැයි ගානක් ඇතුලේ දීලා මෙන්න මේ වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදනය වෙනවා පෙන්නන්න කිව්වොත් අර යම යන්න ඕන ඒ කේන්ද්‍ර දෙක අතර දුර හොයන්න ඕන එහෙම එක්ක නැත්තම් මේ සූත්‍රයට සාධනය කර ආදේශ කරන්න ඕන එතකොට ඔයාට
මේ අධ්‍යාත්මික මේ සූත්‍රය පාවිච්චි කරනකොට ලකුණු 10ක් 15ක් එද්දේ. සමහර වෙලාවට සමහර ගණන් වල තියෙනවා ළමයි වෘත්ත දෙක දීලා වෘත්ත දෙක එකිනෙකට ප්‍රදින ලක්ෂ දෙකකදී ඡේදණය වන බව පෙන්වන්න කියලා උලියන්න කියලා. වෘත්ත දෙක එකිනෙකට ලම්බ කරලා එකිනෙකට ප්‍රදින ලක්ෂ දෙකකදී ඡේදණය වන බව පෙන්වන්න. එතකොට ඡේදණය වන බව පෙන්නාදී අර වෘත්ත දෙකේ පිහිටීම ගැන කතා කරනවානේ. වෘත්ත දෙකක් එකිනෙක ඡේදණය වන බව පෙන්වන්න කියලා ගණනක් දුන්නොත් R1 වලගේ හොයන්න R2 වලගේ හොයන්න ඕන D වලගේ හොයන්න. එතකොට D කියන එක R1 ගණන R2 ට අගයට වඩා වැඩි වෙලා අරට අඩු වෙලා ඒ වගේම R1 ගණන R2 ගේ මාපාංකයට වඩා වැඩි කියලා වෙනවා. එතකොට R1 R2 හොයලානේ අපි මේ ගණන හදන්නේ. දැන් ගණනකදී මේ වගේ ගණනකදී මේ වෘත්ත දෙකේ සමීකරණ දෙක දෙනවා. සාධාරණ සමීකරණ නෙමෙයි වෘත්ත දෙකේ සමීකරණ දෙක දෙනවා. අපි පණ්ඩාංක හොයන්න. එතකොට එහෙම R1 වලගේ R2 වලගේ D වලගේ දන්නවනම් වෘත්ත දෙක ලම්බව ඡේදනය වෙන බව පෙන්වන්න කිව්වොත් මේ ප්‍රකාශනය අරගෙන මේ සම්බන්ධතාවය හරියනවා කියලා පෙන්වනවා නේද? මේ සමීකරණයට ආදර්ශ කරන්න යන්න ඕනේ නැහැ. අපි අරයන් සහ කේන්ද්‍ර දෙක අතර දුර දැන්නවත් දන්නවනම් වෘත්ත දෙක ලම්බ වීමට අවශ්‍යතාවය මේක කියලා පෙන්වන්න ඕන නැහැ. R1 වර්ග ධන R2 වර්ග D වර්ගට සමානයි කියලා පෙන්වනවා නම් ඇති. තේරෙනවද මම මේ කියන එක? හරියට ඒක ඔළුවට දා ගන්න. එහෙම අරයන් හොයන්නේ නැතුව කේන්ද්‍ර දෙක අතර දුර හොයන්නේ නැතුව ගන්න හදනවා නම් මේක තමයි ලේසිම. එහෙම නැත්නම් මේ සමීකරණය තමයි ලේසිම. මේ කැමති එක පාවිච්චි කරන්න පුළුවන් වෘත්ත දෙක ලම්බව ඡේදනය කරනවා මේ අවශ්‍යතාවය. ඒකෙන් තමයි මේක ඔප්පු කරන්නේ. හරි. उदाहरण वृत्त युगल प्रलांबव प्रलांबव छेदने वाणी दै स्वयं पलविनी एक x වර්ග දාන y වර්ග වුණා 6x දාන 5 සමානයි බිඳුව සමා x වර්ග දාන y වර්ග දාන 2x වුණා 4y වුණා 11 සමානයි මේ වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදනය වෙනවා කියලා හොයන්න කියලා එහෙම වෘත්ත දෙක අඳිමු කේන්ද්‍ර දෙක 3 බිඳුව මේකේ කේන්ද්‍රය වුණා 1 දෙක आदेश දන්න දෙක වාරයක් බිඳුව දෙක සමානයි c1 දන c2 කියන්නේ 5 ඍණ 11 මෙතන යන ඍණ 6ක් මෙතන සමානයි ඍණ 6යි එම නිසා වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදණය වේ ඍණ 6 සමානයි ඍණ 6 කියන්නේ මේ සමීකරණය තෘප්ත කරා ඒ සමීකරණය තෘප්ත කරනවා වෘත්ත දෙක ප්‍රලම්භව ඡේදණය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දෙවැනි එක එහෙම ගත්තොත් x වර්ග ධන y වර්ග ඍණ 6x ධන 2y ඍණ 7 සමානයි බිංගව වෘත්තයයි x වර්ග ධන y වර්ග ධන 4x ධන 8y ධන 7 සමානයි බිංගව වෘත්ත දෙක සලකලා මේ දෙක ප්‍රලම්භව ඡේදණය වෙනවද නැද්ද කියලා බලන්න ඉක්මනට දෙන්න
उत्तर देखा प्रलंबन चेन में ना वर्षता में तमाम मित्र में समीकरण में उत्तर करना वाले नेतृत्व के बारे में समान है बिंदु में मित्र बैठ गया मैं कहा करते हैं आपको समान है बिंदु से ने बैठ अभी तरह लेकर के समान है बिंदु के ना फिर ने देखा ही देखा बार है T1 T2 ताना देखा बार है फिर F1 फिर F2 समान है C1 ताना C2 एंड पूर्ता देखा प्रलंबन चेन में मित्र तमाम आवश्यकता සමානයි නියත පද දෙක එකතු 4 7 මේ පැත්ත බිඳුව වෙනවා මේ පැත්ත එන්නේ මේ පැත්ත බිඳුව වෙන්නේ නැහැ 8 16 8 කවදාවත් බිඳුව වෙන්නේ නැහැ ඒ කියන්නේ මෙතන එන්නේ 8 මේ පැත්ත බිඳුවයි මේ දෙක සමාන වෙන්නේ නැහැ කියන්නේ මෙතන ගියාට පස්සේ මේක අසමානයි ඒ කියන්නේ මේකත් අසමානයි एना पूर्व देख प्रलंबन छेदने नुवे पूर्व देख प्रलंबन छेदने नुवे मगर तो मेरी क्या ल समान है इतना दास है तो मैंने अगर बहुमाल समान है इतने आगे हो या नवाचता आवे उतने इन्हें तो लगा इसलिए हाथ रखिए ले मेरे का बैलू बैल मतलब पैर वाला मित्र दीपक रामों को लामी पैर देख लिया ना होने इतने මෙතන බිඳුවයි මෙතන ආගේ බිඳුව නෙමෙයි කියලා දක්වගම අසමානයි කියලා අරගෙන ඉතින් තර්ක කරන්න පුළුවන් උනවට වඩා අන්තිම වෙනකන් සිදු කරන්න ඕනේ මේ වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නොවෙදී ප්‍රලම්භව ඡේදනය වෙනවා මේ සමීකරණය වම් පැත්තයි දකුණු පැත්තයි සමාන නැත්නම් ප්‍රලම්භව ඡේදනය වෙන්නේ නැහැ සරලයි ඊට පස්සේ ගානක් ලියන්න ළමයි मात एक कम लिया वो उदाहरण है पुलिंग उदाहरण है एक्स वन सारो समान है एक्स वर्ग का ना वाई वर्ग का ना हाई वाई रिमेक का समान है बिल्कुल एक्स टू सारो समान है x වර්ග ප්‍රදාන y වර්ග වලින් දෙකයි x ධන එක සමානයි බිඳුව x3 සාර සමානයි x වර්ග ප්‍රදාන y වර්ග ප්‍රදාන 6යි x 3 4යි y වෙන 21 සමානයි බිඳුව මේනම් x1 සමානයි බිඳුව x2 සමානයි බිඳුව x3 සමානයි බිඳුව මුර්ථ 3 නම් ප්‍රලම්භව ඡේදනය කරන්නා වූ මුර්ථයේ සමීකරණය සොයන්න මුර්ථ තුනම ප්‍රලම්භව ඡේදනය කරන්නා වූ මුර්ථයේ s n සාර සමාන x වර්ග ධන y වර්ග ඍණ 6 x ඍණ 1 සමානයි බිඳුව s2 සාර සමාන x වර්ග ධන y වර්ග ඍණ 2x ධන 1 සමානයි බිඳුව x3 සාර සමාන x වර්ග ධන y වර්ග ඍණ 6 ධන 6x ඍණ 4y ඍණ 1 සමානයි බිඳුව වේනම් s1 සමානයි බිඳුව s2 සමානයි බිඳුව s3 සමානයි බිඳුව වෘත්ත 3ම ප්‍රලම්භව ඡේදනය කරන්නා වූ වෘත්තයේ සමීකරණය සොයන්න. ඔන්නෝම තමයි ගන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මොනවද කරන්න ඕන? මෙහෙම ප්‍රලම්භව ඡේදනය වෙන අවශ්‍යතාවය අවශ්‍ය උත්තරය
මේ ගාන මෙහෙම තියෙනකොට අවශ්‍ය වෘත්තය s ආද සමානයි x වර්ග දාන y වර්ග දාන 2i dx දාන 2i y දාන c සමානයි මේ s ආද සමානයි කියන්නේ මේක x සමානයි වෘත්තය කියලා ගන්නවා එතකොට දන්නේ නැති පද තුනක් තියෙනවා දන්නේ නැති පද තුන හොයාගන්න සමීකරණ තුනක් ඕන ඉතින් මේ සමීකරණ තුන ගන්න පුළුවන් ලේසියෙන්ම මේ වෘත්තයයි මේකයි ප්‍රලම්භව ඡේදන වෙනවා මේ සමීකරණය දාන්න ප්‍රලම්භව ඡේදනයේ අවශ්‍යතාවය තමයි දෙකවාරයක් ඍණ g1 ඍණ g2 ගන්න දෙකවාරයක් ඍණ f1 ඍණ f2 සමානයි c1 ගන්න c2 කියන්නේ මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න ඕනේ s1 සමානයි බිඳුව හා f සමානයි බිඳුව මේ දෙක ආදේශ කරොත් මොකද වෙන්නේ දෙකවාරයක් ඍණ g පිටි කේන්ද්‍රේ කණ්ඩා පිටි කේන්ද්‍රේ හොලෙම එතන රූප සදානක් තනින් ඉන්න ඕනේ නැහැ කේන්ද්‍ර S1 කියන්නේ තුන බිඳුව C2 කියන්නේ එක බිඳුව C3 කියන්නේ ඕගොල්ලෝ ගාන ඉතින් exam එකේදී මේ වගේ ගාණක් තියුණොත් ගාණ පොතේ නැති නිසා මේ S1 කියන සමීකරණය ලියලා තමයි උත්තර ලියන්නේ මම නැත්නම් කෙලින්ම C1 0 C3 කියලා ගන්න බෑ වෘත්ත තුන කොයාර ලියන්න නැත්නම් උත්සහාන කාර දක්වන්න මේකේ කේන්ද්‍ර කණ්ඩායම් ඍණ 3 2 සර් පළවෙනි එක බිඳුව 3 පයි කණ්ඩායම් කියලා දීලා තියෙන්නේ මේකට ආවේශ කරා බිඳුව ධන 2 වාරයක් f වාරයක් ඍණ f වාරයක් 3 සමානයි t1 කියන්නේ ඍණ 1 ධන 1 මේ දෙක එකතු කරන මෙතනින් එනවා F සමානයි බිඳුවයි මේක බිඳුවයි මේකත් බිඳුවයි එනක් F සමානයි බිඳුවයි පළවෙනි එකේ F කණ්ඩායමේ බිඳුවයි කියලා අපි ගත්තා අනේ මේකයි මේකයි මේ සෝරි මේකයි C මෙතන C බිඳුව නෙමෙයි එතකොට එතකොට මෙතන තියෙන්නේ බිඳුවයි ඍණ 6යි f සමානයි ඍණ 1 ධන c වෘතය අපේ පොදු වෘතය මේකනේ මේකයි මේකයි ගන්න මේ දෙක ගත්තේ මේ ඔක්කොම මෙහා පැත්තට ගත්තාම 1 සමානයි c ධන 6යි f කියලා එනවා එහෙනම් මේක පළවෙනි සමීකරණය ඔය වගේ තව සමීකරණ දෙකක් අපි ගන්න ඕන අපි ගන්නවා අනිත් වෘතය s2 සමානයි බිඳුවයි s සමානයි බිඳුවයි කල්පනාවේ කරන්නේ මොකද සමීකරණ ආදිත කරද්දී පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් කල්පනාවේ කරන්න මට දැන් වුණා වගේ මේකේ කේන්ද්‍රය කණ්ඩායම රූප සටහන ලකුණු කරලා රූප සටහන ඇඳලා ගන්න ගන්නවා නම් තමයි හොඳ මම කම්මැලි කමල රූප සටහන අඳින්නට ගහන පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න ඕන එකවරයක් මේකේ වෘත්තය මේකේ කේන්ද්‍රය c0 කියලා ගත්තොත් ඍණ c ඍණ මේ දෙකේ x කණ්ඩායම් වල ගුණිතය ඍණ g1 දෙකෙන් වැඩි කරන්නත් ඕන ඍණ g1 වාරය g1 නෙමෙයි g වාරයක් එක ගන්න දෙක වාරයක් බිඳුව වාරයක් ඍණ f සමානයි ධන 1 ධන c ධන c කියලා ඉන්නේ එතරගෙන ඍණ 2යි g එකල බිඳුවයි සමාන එක ධන c ඍණ 1 සමානයි c ධන 2යි g නව දෙවෙනි සමීකරණය එනවා ඊට පස්සේ s3 සමානයි බිඳුවයි x සමානයි බිඳුවයි වෘත්ත දෙක ගත්තොත් මේ දෙක ප්‍රලම්භව ඡේද වීම ගැන කතා කරාම වෘත්ත දෙකේ ප්‍රලම්භව ඡේද වීම මේ වෘත්තය සලකන්නේ පරිස්සමට දෙක වාරයක් ඍණ 3යි ඍණ g ධන දෙක වාරයක් 2යි ඍණ f සමානයි ඍණ 21 ධන c 21 ධන c
මෙතනින් යනවා අයිජී ප්‍රින 4x සමානයි 21.3 ප්‍රින 21.3 21 සමානයි c ධන 4x ප්‍රින 6x කියලා कोई समीकरण तो ना विस्तार डाला gx t वाला गेम है यार भगवान मुकद्दर वाला मैं प्लान एक है मैं तूने मैं सी आपको तो तीन नहीं सा मटा और ना पुरवा මෙතනින් c යුක්ත කරන්න නෑ sorry මෙතනින් f කියන එක c ඇසුරෙන් යන උදාහරණයක් ඒක නිසා භාග සංඛ්‍යාවක් වෙන වෙනවා ඔප්පමන් නෑ ලස්සන උත්තර සමාහිත වෙන එකක් නෑ ගැට නැත්තම් මේ දෙක සමීකරණය මේ දෙක සුළු කරලා सी आर इन कर गाना मैं कहे शुरू कर ला सी आर इन कर ला एप शुरू कराने को क्या बात कर रहे हो कटा मैं सामी कर ले तो मैं विस्तार ने लामाए जितना पालेवनी सामी कर ले दिया ना वा जितना देवरी सामी कर ले दिया ना वा जितना तुम्हें भी सामी कर ले दिया ना वाया तो ले इसी क्रम में कर रहे विस्तार ने मत कर दिया वा ना मैं के मैं सामी कर ले तुमने गाता ना बस आप हो ला कुंते ने सी वाला आगे तो सा एफ पर आगे तो सा जी वाला आगे तो नितरा उत्तरे අඩු කොලේ කියන්නේ වෙන කොලේක ලිව්වට කවන්නේ නැහැ. එහෙම නැත්නම් අර ඉඳ තියෙන ඉස්සරහින් හොව මෙහෙට ලියා ගන්න බය වෙන්න එපා. ඒ සුළු කරණේවා ඒ කියන්නේ ගොඩාක් ඉඳ තියතිය මේ ගොඩාක් ලොකුවට දිගට දිගට සුළු කරන්න එපා කියලා ගුරුවරු කිව්වට ඒ කියන එකේ තේරුම අඩු කොලවල සුළු කරන්න කියන එක නෙමෙයි. ඒ ඉඳ තියෙන ප්‍රමාණය ලේසි ක්‍රමයකට හදන්න කියන එක. මට නම් මේක ලේසි මෙතන ලේසියෙන්ම ගන්න පුළුවන් මෙතනින් उत्तर भाग संख्या මම ඔය ටියුට් එකේ ගණන් දීලා තියෙන 49 50 ගණන් දෙක විතරක් හදන්න. මොකද අනිත් ඒවා කම කරන්න බෑ. මේ ගණන් තියා ගන්න. ඒ වගේම ගණන් 1 බිංදුව ලක්ෂ 2 තුලින් ලක්ෂ 2 තුලින් යන්න ඕ වෘත්තවල සාධාරණ සමීකරණය සොයන්න. स्पर्श कर ඇටි බව පෙන්වා කිම වෘත්ත දෙකේ සමීකරණ සොයන්න වෘත්ත දෙකක් ඇටි බව පෙන්වා කිම වෘත්ත දෙකේ සමීකරණ සොයන්න
එම උත්තර එක ප්‍රලම්බව ඡේදනය වන බවද පෙන්වන්න එම උත්තර දෙක ප්‍රලම්බව ඡේදනය වන බවද පෙන්වන්න එම උත්තර දෙක ප්‍රලම්බව ඡේදනය වන බවද පෙන්වන්න ස්පර්ශ කරන්න වෙනවා ස්පර්ශ කරන කියන්නේ ලක්ෂ දෙක තුලින් යමින් කියලා තියෙනවා කියලා ලම්බක තුනයි දෙකම සමාන වෙනවා මූර්තේ අරය සහ මේකේ කේන්ද්‍රය ඉඳන් මේකට තියෙන ලම්බක තුනයි දෙකම සමාන වෙනවා d සමානයි r කියලා අරගෙන මෙතන මාපාංක ලක්ෂණ තියෙනවා වර්ග කරන්න වෙනවා එතකොට වර්ග කරද්දී නොදන්න විචල්න පදයක් ඇසුරෙන්නේ මේ කේන්ද්‍රය කණ්ඩායම් එන්නේ තොර විචල්න පදයක් ඇස්ක්‍රේ වෙනකොට මේ විචල්න පදයට අගයන් දෙකක් එනවා. මේ නොදන්න පදේ අගයන් දෙකක් එනවා කියන්නේ වෘත්ත දෙකක් තියෙනවා. ඒක අගයන් දෙක අද දීලා තියෙන වෘත්තයට ආදේශ කරා මේක වෙන සාධාරණ සමීකරණයට ආදේශ කරා වෘත්ත දෙක හොයාගන්න පුළුවන්. මේ වෘත්ත දෙක එකිනෙකට ලම්බකව ප්‍රලම්බව ඡේදනය වෙනවා කියලා පෙන්නනවා. හරිද ළමයි? ඒක නම් හදන්න